ලෙක් හිටියා මේ හංගොල්ල දවසක් දුර ගමනක් යන්න පිටත් වුණා මේ යන අතරමඟදී හෙමින් හෙමින් හංගොල්ල හරිම සතුටින් ගමන් කළා මොන දේ වුණත් සතුටින් ඉන්න හංගොල්ල පුරුදු වෙලා තිබුණා මේ කැලෑ ගමේම හිටියා ගොළුබෙල්ලෙක් මේ ගොළුබෙල්ලත් උදේ පාන්දර ගමනක් යමින් හිටියා ඒත් මේ ගොළුබෙල්ලා හංගොල්ල වගේ සතුටින් නෙමෙයි හිටියේ එයා හැමදාම කරදරෙන් දුකෙන් තමයි කාලය ගත කළේ මෙන්න මේ යන අතරමඟදී හංගොල්ලයි ගොළුබෙල්ලයි දෙන්නම එකිනෙකාව මුණ ගැහෙනවා හංගොල්ල හරිම සතුටින් හිනා වෙලා ගොළුබෙල්ලට සුබ උදෑසනක් යාළුවේ කොහෙද මේ යන්නේ කියලා ඇහුවා ඔන්න ඔය වෙලාවේ ගොළුබෙලි යාළුවා ටිකක් දුකින් කතා නොකර හිටියා හංගොල්ල අහනවා ඇයි යාළුවේ ඔයා දුකින් ඉන්නේ කියලා ඊට පස්සේ ගොළුබෙලි යාළුවා මෙන්න මෙහෙම කියනවා මට මේ ගොළුබෙලි කටුව හරිම කරදරයක් යන යන තැන අරගෙන යන්නත් ඕනේ ඒ මොදිවට බාරත් වැඩි. එතකොට මට ඉක්මනට යන්නත් බෑ. මට මේ කටුව නම් හරිම කරදරයක්. මං ඒ ගැන කල්පනා කර කර හිටියේ. ගොළුබෙලි යාළුවා ඔන්නහම හංගොල්ලට කිව්වා. හංගොල්ලා ගොළුබෙල්ලගේ කතාව අහලා මෙන්න මෙහෙම කිව්වා. එහෙම කියන්න එපා යාළුවේ. ඔයාගේ කටුව ගොඩාක් වටිනවා. අවුවෙන් වැස්සෙන් ඔයාව ආරක්ෂා කරනවා. ඒ විතරක්ද හතුරන්ගෙන් ඔයාව ආරක්ෂා කරනවා ඔයා අඩම්බර වෙන්න ඕනේ ඔයාට මේ වගේ කටුවක් තියෙන එක ගැන අපි හිතන්නේ අපටත් කටුවක් තිබුණ නම් හොඳයි කියලා කටුවක් නැති නිසා අපි ගොඩාක් කරදර විඳිනවා ඒත් ඔයාලට එහෙම නෑ ආරක්ෂාවට හොඳ කටුවක් තියෙනවා ඔයා එහෙම හිතලා සතුටු වෙන්න යාළුවේ ඔන්න ඔය විදියට හංගොල්ලා ගොළුබෙල්ලට කරුණු පහදලා දුන්නා. එතකොට තමයි ගොළුබෙල්ලට තමන්ගේ කටුවේ තියෙන වටිනාකම තේරුම් ගියේ. ඊට පස්සේ ගොළුබෙල්ලා හංගොල්ලට ස්තුතිවන්ත වුණා තමන්ගේ වටිනාකම එයාට පැහැදිලි කරලා දුන්න එක ගැන. ඊට පස්සේ ගොළුබෙල්ලා තමන් සතු දේවල් ගැන ආඩම්බර වුණෙත් නැතුව ඒව ගැන සතුටු වෙලා ගොඩක් සතුටින් ජීවත් වුණා.